යිබෝවන් මේ වීඩියෝ එකෙන් අද අපි කතා කරන්නේ දෙදස් දහාට අපස සාමාන්‍ය පෙළ විභාගයේ චිත්‍ර කලාව ප්‍රශ්න පත්‍රයේ අංක හයේ සිට දහයතෙක් ඇති ප්‍රශ්න හා ඊට අදාළ පිළිතුරු සම්බන්ධව. අංක එකේ සිට පහදක්කාවූ ප්‍රශ්න හා පිළිතුරු අපි කලින් වීඩියෝ එකේද කතා කළා අවශ්‍යයට ලෙෙන්ක් එක ම ඩිස්ක්‍රපෂන් බොක්සේ දන්න. ඉතිං වැඩිකතා නැතුවම අපි ප්‍රශ්න වෙේ යොමුමු ප්‍රශ්නයට අදාළ උපදෙස තමයි ප්‍රශ්නාංක හයේ සිට දහයතෙක් දී ඇති ප්‍රශ්නවලට කෙටි පිළිතුරු සපයන්න. ඒ අනුව ප්‍රශ්නංක හය. බාටහිර ස භාවිකවාදී චිත්‍ර ශෛලීය ආභාසය අනුව නූතන විහාර සිතුවා මැඳීමේ පුරෝගාමී ශිල්පියා කෞුද. ඉතිං අපි මේ ප්‍රශ්නය ගැන ටිකක් කතා කලොත් ලංකාව ප්‍රිතාන්නේඇටත් විජිතයක් ලෙස තිබිලා නිදහස ලබාගත්තට පස්සේත්, බොහෝ නිවාසහා වෙනත් ස්ථානවල ප්‍රත්තාන රජ පවලේ ඡායාරූප ප්‍රදර්ශනයට තබා තිබෙනවා. ඒ වගේම කුඩමිට අභ්‍යාසපොත් සැරසීමටත් මේ ඡායරූප යොදාගෙන තිබෙනවා. ඒ නිසාම මේ අටත්තිජිත මානසිකත්වය ලාංකිකයන්තුලින් බැහැර කරලා නවශාතික ප්‍රබෝධයක් ඇතිකිරීම වෙනුවෙන් ඉදිරියට පැමිණි පිරිසක් ඉන්නවා. ඒ අතුරින්, චිත්ත නිර්මාණය කිරීමෙහිලා පුරෝග්‍රාමියූම් මහා චිත්‍ර ශිල්පියා තමයි එම් සාල්ලිස් මස්්ට කියන්නේ. ඉතින් මෙතුමා රජපාලය චිත්‍ර වෙනුවට බොදු සිරිතාශ්‍රය කර ගනිමින් චිත්‍ර නිර්මාණය කිරීමට පුරෝගාමී වී තිබෙනවා. මෙහිදී මෙතුමාගේ චිත්‍ර ජර්මණියයට අවා එවා උත්සස්ම තත්වයෙන් ලිතෝ මුත්‍රණයෙන් නිමකොට තමයි බෙදාහැරීම් කටේතු කරති බෙන්න්නේ. සාලිස්ක චිත්‍ර පිළිබඳව විවිධ මතවාද පවතිනවා. ච් හන්දරිිකස්ක ඇසුර නිසා සාලිස්ගේ චිත්‍රවල යුරෝපයානු චිත්‍රකලාවේ ආභාෂය දක්නට ලැබෙන බව ගොඩක් දෙෙනගේ මතය වෙලා තිබෙනවා. දීප්තිමත් වර්ණ භාවිතය එළියන්තුර පැහැතිල්ව දැක්වීමවාකේ යුරෝපියාන චිත්‍රශෛලයතුළ ඇති ලක්ෂණ ඔහුගේ චිත්‍රතුළ දක්නට ලැබීමතම්මයි මේකට මූලිකම හේතුව. ඉතින් මේ තොරතුරු තෙක්ක අපි නැවතත් ප්‍රශ්නයට ගියොත් අටහිට ස්භාවිකවාදේ චිත්‍රශයලීය ආභාසය අනුව නූතන විහාරසිතුව මැඳීමේ පුරෝගාමී ශිල්පයා කවද පිළිතුරවන්නේ එම් සාර්ලිස්. ප්‍රශ්නාංක හත ඒ මාක් ශිල්පයා විසින් ඉවතලන ද්‍රව්ව ඇසුරෙන් නිර්මාණය කරන ලද මෘර්තිය කුමන නමකින් හැඳින්වේද. පිළිතුරවන්නේ මිනිසා සහ බල්ලන් මෘර්තිය නිර්මාණය සඳහා ඔහුටමාාවෙනකවු මූර්ති ශිල්පක්‍රම භාවිතා කර තිබෙනවා. ඒවගේම මේ සඳහා හෙන්්්‍රිමුවර්ගෙ නිර්මාණවල පවතින කලා ලක්ෂණත් ගනකවදී කලා ලක්ෂණත් ආභාසකරගෙන තිබෙනවා. මාධ්‍යවිදියට භාවිතා කල්ල තියෙන් නිවතලන ත්‍රව්්‍ය සහ ඔහු විසින්ම ස්වාගත් ත්‍රව්‍ය. දැන් අපි ප්‍රශ්නාංක අට වෙත යොමුයමු. කාන්තාරූපය යොදාගනිමින්, කලේක හැඩේට අනුව සම්පීණඩනය කර ඇති පාරම්පරික සරසිලි මෝස්තරය කුමන නමකින් හැඳින්වේද. විශේෂයෙන් මහනුවරශ්‍රී දළදා මාලිකාවෙ දක්නට ලැබෙන විවිත පා්ඩවල හැඩරුව නිපදවෙන පරිදි, ස්ත්‍රීරූප කදිමට ගලපමින් හාසභාවික වස්තුූන් නව ආරකට දකිමින් නිර්මාණාත්මක නිරූඩ හැඩ මවාතිබීම චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණකසලතාවේ හොඳින් පිළිබිබු කරන්නක් වෙනවා ඉතිං ප්‍රශ්නාංකාටට අදාළ පිළිතුර තමයි පංචනාරය ගටය. ප්‍රශ්නාංක නොවය පුංචි සිං්යෝ නැමති ආටන් චරිතය නිර්මාණය කළ ශිල්පියා කෞුද. පිළිතුර WR විජේසෝම ඉතින් මේ චරිතය පොදුජනතාව නියෝජනය කිරීම සඳහා විජේසෝමයන් විසින් නිර්මාණය කරන ලද චරිතයක් න පනහ දශකේ විසූ ජාතික ඇඳුමෙන් සරසීගත් පුද්ගලයෙක් ත මයි පුංචිසිං්යෝ කියන්නේ. ආර්ථික අපහසුතා නිසා පුංචි සිං්යෝකය වෙනසීම කාටෝනය තුළින් ඔොහු ඉදිරිපත් කරනු ලබනවා. ප්‍රශ්නංක දහය. කුඩා හිස සහ සරලවියුක්ත හැඩ භාවිතයෙන් මූර්ති නිර්මාණය කළ යුරෝපිය මූර්ති ශිල්පියා කෞද. පිළිතුර හන්්‍ර Mooreූර්. ස්භාවික පෙනුමෙන් හා ස්භාවික පරිමානය දුරසූ හැඩ භාවිතා කිරීම හෙන්ඩිමුවර්ගේ මූර්තිවල දක්නට ලැබෙන ඉතා විශේෂ ලක්ෂණයක්. ඉතිං ප්‍රශ්නවලට අදාල නිවැරදි පිළිතුරුමෙන්ම ආලකෙ තැනුමට යාමාක් ඒවාගේම තැනුම යාවත් කාලින කරගන්නත් මේ වීඩියයක උදව්වෙන් ඇැති කියලා මම විශ්වාස කරනවා. එහෙනම් අලුතීඩිය එකකින් අපි ආයෙත් හමුවමු එත්තකං එෙහිෙන් නං හැමෝටම සුභදවසක්.